උනිසුප්පුවත් ලදසනින් ගෙනෙන ඔපගේ YouTube channel ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙඩ දැන් ලැබුණු තවත් උනිසුම්පුවතක්. රාජසේවයේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සිදුවනවා. රාජසේවා පළාත් සභාව පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ ඊට අදාළ උපදෙස් අමාත්‍යංශ ලේකම්වරුන් විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස නිකුත් කර ඇති බවයි. නව වසර සඳහා විශාල මුදල් ප්‍රමාණයක් කෘෂිකාර්මික කාර්මික ජීවනෝපාය සංවර්ධන සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කටයුතු සඳහා රජය වෙන් කර ඇති අතර ඒවා මනාව කළමනාකරණය කර ගැනීමට රාජසේවකින්ගේ දායකත්වය ඉතා වැදගත් වන බව රාජසේවා පළාත් සභාව පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේජේ රත්නසිරි පෙන්වා දෙනවා. ඒ අනුවයි අද සිට රාජසේවකින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවා ඇත්තේ. මේ අතර අද උදෑසන ජාතික ධජය ඔසවා ජාතිකය වාදනය කර රාජසේවා දියුණුම ලබා දී රාජකාරී කටයුතු ආරම්භ කරන අතර වෛද්‍යවරයෙකුගේ දේශනයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන ලෙස දන්වා තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය සමග අවස්ථා කිහිපයකදී රාජ්‍ය සේවකින් සේවයේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යවශ්‍ය සේවකින් පමණක් සේවයට කැඳවනු ලැබුවා. මේ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අනියුක්ත සේවයෙන් ඉඳත ආර්ථික සංවර්ධන නිලධාරීන් 14,022 විධිමත් රාජකාරි ලයිස්තුව අද සිට ක්‍රියාත්මක වන බව අමාත්‍ය තමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. 2013 වසරේ සිට ආර්ථික සංවර්ධන නිලධාරීන් ග්‍රාම සේවා වසම් වෙත යොමු කළද ඔවුන්ට නිසි රාජකාරි ලයිස්තුවක් නොමැති ඉවෙන්ට් ගැටළු රැසකට මුහුණ දීමට සිදු වුණා. දැනට පුහුණුව ලබන විරකියා විරහිත උපාධිධාරීන් 51,000 රජයේ සංවර්ධන නිලධාරීන් ලෙස අද සිට නියමිත රැකියා ස්ථානයේ ස්ථානගත කරන බව රාජසේවා අමාත්‍යංශය ප්‍රකාශ කළා. පුහුණුව සම්පූර්ණ කළ 42,500 සේවය මුල් අධීරයේදී ස්ථිර කිරීම නියමිත බවයි මීට පෙර රජය ප්‍රකාශ කළේ. අනෙක් පිරිස අප්‍රේල් 1 වෙනිදා සිට ස්ථිර කිරීමට නියමිතයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.